සකුගේ ලෝකය බලන හැමෝම දන්නවා මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන දේ. ඒ තමයි හැමදාමත් සකු කතාවෙ ඉන්න දුෂ්ටම චරිතෙට වැඩිපුරම උදව් කරන කෙනා දන්නවනේ. ඉතින් සකුගේ කතාවෙ ඉන්න දුෂ්ටම කෙනා කවුද කියලාත් ඔයා දන්නවා. ඒ තමයි හරිනි. හරිනි රට යන්න කලින් මාලකට පොරොන්දුවක් ලබා දෙනවා. ඒ තමයි මං රට ගියාට කවදම හරි දවසක ලංකාවට ඇවිත් ඔයාගෙන් පිළිගන්නවා කියන දේ. ඉතින් මේ පාර ලංකාවට ආවට පස්සේ සිද්ධ වුණ දේ තමයි හරිනි මාලකව රවට්ටලා තමන්ගේ ගෙදරටම ගෙන්නගත්තා. ඉතින් රට යන්න කලින් කියලා ගිය දේ ගැන ටික දවසක් යනකොට මාලකට අමතක වුණා තමන්ගෙන් හරිනි පිළිගන්න බලාපොරොත්තුෙන් ඉන්නේ කියන දේ. හැබැයි ඉතින් මාලකට ආයම වතාවක් මේ දේවල් මතක් වෙලා තියෙන්නේ දෝනි නැති වෙන්න හේතුවත් මේ හරිනි කියලා ඉස්කෝලේ මහත්තයා කිව්වට පස්සේ. ඉතින් දැන් මේ වෙනකොට මාලක වගේම ඉස්කෝලේ මහත්තයාත් දන්නවා හරිනි වාසනාව සහ දෝනිව අතුරුදහන් කරන්න සම්බන්ධයි කියන දේ. ඉතින් මේ දේවල් වලට උදව් කරන්නේ මාල කියන දේ ඉස්කෝලේ මහත්තයාට තේරෙනවා. ඉස්කෝලේ මහත්තයා මාලගෙන් කොච්චර වචනයක් ගන්න හැදුවත් ගන්න බැහැ. මොකද මාල සල්ලි වලට වහ වැටිලා ඉන්නේ හරිනිගේ. ඉතින් දවසක ඉස්කෝලේ මහත්තයා කරන්න එකම එක දෙයක් විතරයි. ඒ තමයි දවසක මාලට හොරෙන් යනව මාල පස්සෙන්. ඒ ගිහින් හරිනි සමග කතා කරන කුමන්ත්‍රණ ගැන දැනගන්නවා. ඊට පස්සේ ඉස්කෝලේ මහත්තයා මාලව සැකයි දෝනි සහ වාසනා නැති වුණාට කියලා පොලිසියේ පැමිණිල්ලක් දානවා. ඊට පස්සේ තමයි මාලට හරිනි සමග කරපු වැරදි දේවල් කියන්න සිද්ධ වෙන්නේ දන්න පමණින්. ඊට පස්සේ හරිනිටත් පොලිසියට යන්නම සිද්ධ වෙනවා.